හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සිරණත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මාස 29 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ වෙනසුරු මඩුල්ල අද තීරණය කළා. ඒ අදාළ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ ත්‍රිපුද්ගල වෙනසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී. පෙට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක බුතලක් සාවද්‍ය සාපරාදී පරිහරණය ඇතුළු අති චෝදනා 24ක් යටතේ ගාමිණී සෙනරත්, පියතාස කුඩා බාලකේ, ලසන්ත බණ්ඩාර සහ නීල් බණ්ඩාර හපුහින්න යන විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව මෙම නටුව පවරා තිබෙනවා. අධිකරණයෙහිදී නියෝග කළේ ලබන 28 වෙනිදා නටුව යළි කැඳවීමටයි. එම නටුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ රුවනි ධර්මවර්ධන ඇතුළු සාක්ෂිකරුවන් සිව් දෙනෙකුට ඒ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයේ ලේකකාධිකාරිවරයාට නියෝග කළා. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරප්පණ, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීතිඥ අනිල්ත සිල්වා යන බහතුරුන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් බුදලිගේ මහතා පෙනී සිටියා.